සෙහෙකට මේ ඇවිල්ලා නෑබඩ ප්‍රදේශයේ තියෙන ලස්සනම අපි ගත්තොත් එහෙම නැචරල් පූල් එකක්. ඉතින් රබර් වතු යායක් මැදින් වටවුන ස්ථානයක් තමයි. කඩ තිනවා තේ බොන්න පුළුවන්. ඉතින් වෙනදි රොටි ගන්න පුළුවන්. බ්ලෙන්ඩ් තිනවා. ඒතර මෙතන මේ පූල් එකට එන කෙනෙක්ට ටිකට් එක වෙන්නේ රුපියල් 200යි. පොඩි ළමෙක්ට රුපියල් 100යි. පූල් එක ළඟටම වාහන එන්න බෑ. පොඩි දුරක් තියෙන පයින් එන්න රබර් වත්ත මැදින් තමයි එන්න තියෙන්නේ. ඇවිත් පූල් එක ළඟ තියෙන කඩ වලින් කන්න බොන්න පුළුවන්. මත්පැන් පාවිච්චි කරන්න බෑ. කවුරු හරි කෙනෙක් විනෝද වෙන්න එන කෙනෙක් ඉන්නවනේ කෙනෙක් මත්පැන් පාවිච්චි කරගෙන කෙනෙක්. මෙතන තහනම්. මම හිතන්නේ ඒක හොඳ දෙයක්. මොකද බෝතල් හැමතැනම විසි කරනවා, ඒ වගේ අර පවිත්‍ර කරන නිසා ඒක මම හිතන හොඳ දෙයක් කියලා මට හිතන විදිහෙන්. ඉතින් ඔයාලත් මෙතනට එන්න කවුරු හරි කෙනෙක් හොයන කෙනෙක් නම් මමත් පාර හොයාගෙන තමයි ආවේ. පාර වරදිනවා. මතුගම පැත්තේ ඉඳන් එනවා නම් මතුගම ඉඳන් නෑබඩට ඇවිත් නෑබඩින් තියෙනවා වමට පාරක්. ඒ වමට පාර දිගේ කිලෝමීටර් දෙකක් ආවම තියෙනවා මේ ස්වභාවික නාන තටාකයට යන පාර අද්දර. එතන මේන් රෝඩ් එකේ බෝඩ් එකක් ගහලා ඇතුළ වෙන ස්ථානේ. ඉතින් ඕන කෙනෙක්ට හොයා ගන්න පුළුවන්. ස්වභාවික නාන තටාකය කියලා බෝඩ් එකක ගහලා තියෙනවා. නෑබඩ ඉඳන් වමට තියෙන පාරේ ආවම. ඉතින් කවුරු හරි කෙනෙක්ට හොයා ගන්න බැරුණොත් ඒක තමයි මම ඔයාලට පැහැදිලි කිරීමක් කරේ. දුෂ්කර පාරක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ඉඳන් කිලෝමීටර් එකක් වගේ එන්න ඕනේ. කිලෝමීටර් එකක් වගේ වැලි පාරක කෙනගල් පාරක එන්න තියෙන්නේ. ආම තමයි මේ ස්ථානයට එන්න තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ ස්ථානයක්. රොටියයි බ්ලෙන්ඩියයි. රොටි දෙන්නේ මේ මොකද්ද මේ කොලේට කියන්නේ මේ කැඳ කොලේ තියලා රොටියක් දෙනවා. පට්ට රසයි, ලුණු මිරිස, ඒ වගේම සැරයි. නානකොට කූල් එකට හරියයි. අයිය තමයි කඩේ ඉන්නේ. ඉතින් මේ අයියගෙන් ඕන කෑමක් අඩුවට ගන්න පුළුවන්. මෙතන තියෙනවා පොලිතින් දාන දේවල්, එතකොට ටොයිලට් පහසුවන්ගේ හැමදේම තියෙනවා. ඉතින් තැන තැන
කොළ කෑලි විසි කරන්නේ නැතුව පිරිසිදුව තියාගන්න පුළුවන් කන අපිට ඉදිරි අනාගතයටත් මේ ස්ථානයේ මේ විදිහම රකින්න පුළුවන් ප්ලේස් එකක් විදිහට ඉතිරි කරලා සියලු දෙනා ඇවිල්ලා එන්ජොයි කරන්න කියලා මම මගේ channel එක බලන හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ ඔන්න ආව නැති අයට හොඳ මැසේජ් එකක් මම දෙන්න යන්නේ මගේ channel එකෙන්. ස්වභාවික නානතටාකේ නෑබඩ තියෙන. ඉතින් මෙන්න මේ නෑබඩ තියෙන ස්වභාවික නානතටාකේට එන්න හොයාගෙන කියන්නේ හොයාගන්න බැරි කෙනෙක්ට. එහෙම නැත්තම් ගොඩක් අයට මෙතන හොයාගන්න බෑ. ඒ නිසා මම මේ වීඩියෝ එකට මේ බෝඩ් එක දාන්නේ. මතුගම පැත්තේ ඉඳන් එනකොට මෙන්න මේ බෝඩ් එක හම්බ වෙනවා. මතුගම පැත්තේ ඉඳන් නෑබඩ පහු කරගෙන එද්දී වම් පැත්තේ තියෙන මෙන්න මේ බෝඩ් එක මෙතන ඉඳන් මීටර 500ක් දාලා තිනවා මෙතන මේ නාන තටාකයට. ඉතින් කවුරු හරි එන කෙනෙක් ඉන්නවනම් මේ බෝඩ් එක ගාවින් ඇතුළට යන්න ඔයාලට ප්ලේස් එක හම්බ වෙනවා. දෙපැත්තෙම දාලා තියෙන බෝඩ් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් යාළුවනේ මේ අපි ඉන්නේ වරකගොඩ රජමහා විහාරේ. ඉතින් වරකගොඩ රජමහා විහාරේ තියෙන්නේ නෑබඩම තමයි. ඉතින් නාන තටාකේ ළඟ ඉඳන් මුංචි දුරයි. ලස්සන
ශීපාද මළුව කියලා අලුතෙන් ප්‍රතිසංස්කරණය කරපු ස්ථානයක් තියෙනවා. කරණි රජමහා විහාරය වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න, ඉතින් channel එක subscribe කරලා තියාගන්න, හැමෝටම share කරන්න, bell එකත් ඔබලා තියාගන්න. එමුණුත් අපිට අනිවාර්යයෙන්ම තවත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නරඹන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි ගිහිල්ලා එන්න. නැවතත් හමුවෙමු තවත් වීඩියෝ එකක් සමගින්. එහෙනම් කට්ටියටම bye bye.